ගරිය ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය පින් අනුමෝධනා කරගැනීම පිළිබඳවයි මොකක්ද පින් අනුමෝදනා අෝ පශය පින් අනුමෝදන් කරගත හැක්කේ පරදත්වූප ජීවීන්ට පමණක් බවත් එම පින් ලබාගානාා ජීවියා බඹ තිස් පහක දුරින් සිට එම පින් අනුමෝදන් කරගන්නා බවත් අසා ඇත එසේ නම් ශබ්ද නගා පින් අනුමෝධන් විය නොහැකි ස්වාමිහන්ස. මෙෙමයි දැන් කෙනෙක් මැරුණාට පස්සේ අපි පින්දෙනවනිේ මැරිික්්චෑට් නැති පින් දෙෙන්න්නේ එ තෝොට මැරුණාට පස්සේ කෙනෙක් ඉප දෙන්න පුළුවන් අවස්ථා ගොඩක් තියෙනවා. දැන්ඒ කෙනා දියාන මට්ටමෙන් ඉඳලා සමාධිමත්හිතකින් දිාන මට්ටමේ හිටක් ඇතුව මැරුණනං. එයාගල රූපාවචර බ්‍රහ්මතලයේක රූපච ්‍රහ්මතලයක උපත්වය ලබනු. එයාට අපේ පින වැඩක් නැහැ. එැත්තැන් කෙනෙක් මැරනවෙලාවේ කුසල් හිටක් සකස් වෙලා අර තුසිතේ යාමේ නිර්මාන්්‍රතිය පරණින්මිත වසවත්යයේ තවශංසය චාතුර් මාරාජිකය කියන අර සස්වීක දී්‍යතල්වල ඉපදුනොත්. එයාටත් අපේ පිනෙක් වැඩ නැහැ. ඉන්පස්සේ කෙනෙක් මැරලායා මවකුසක උපත්තියක් ලබෝත්, මනුස්ස ලෝකයේ මෞකුසක උපත්තියක් ලැබෝත් එයාටත් අපි දෙන පිනෙක් වැඩක් නැහැ. තිෙන්න්නද. ඒ වගේම තිරිසන්සතෙක් බවට පත්වනොත් නිරයට වැටුුණොත් යායට අපේ දෙන පිනෙන් වැඩ නැහැ. එතකොට අපෙන් පින්ගන්න පුළුවන් අයවෙන්නේ පරදත්ත රූප ජීවී කියෙන මේ ප්‍රේප්ත කොත්තාසයට පින්ගන්න පුළුවන්. ඊට අමතරුව මේ මනුස්සලෝකයේ ජීවත්වෙනවා අපි මනුස්්‍යය ආස්ශ්‍රතුව රුග් දෙවියන් ජීවත්වෙනවා බුම්මාටු දෙවියන් ජීවත්වෙනවා. ඒ වගේ සම්මාධිච්්‍යයට පත්වෙච්චේ යක්ක්ෂකොටස් ජීවත්වෙනවා මේ සෑම කෙනෙකුටම පින් ගැනීම ශක්තිය. තිේනද නමුත් අර සස්්‍රීක දිව්‍යතලවල ඉන්න දෙවියන්ටත් අපි මේ අනුමෝදන් කරන පින දැකලා දිර්්‍රචක්වුවලින් අහලා දිව්‍යශෝත වලින් දැකලා පින් අනුමෝදන් වෙන පුළුවන් නමු ඒගොලට අපේ පින වැඩ නහ මොක දේගොල්ල පිනෙන් ආඩ්්‍යවා එතන ඉන්න. තිේන නමුත් ඒගොල පින දැකළ සතුටු වෙනවා. ඉන් මෙහා අපි පින් දෙන කෙන පරදත්ත රූප ජීවී ප්‍රේත කියන තැන්ටම වැටෙන් ඕන. දෙෙන්නද එතොට මේ පරදත්ත රූපජීවී ප්‍රේථයා ප්‍රේතිය කියන්නේ මේ ම. පේත ෝකය ඉන්න ඉහළම කෙනම්. මොකද මේ ප්‍රේත ලෝකය කියන හරිම අපුලතනම්. ප්‍රේතයාගේ අකුසල් වැඩිවෙන්න වැඩිවෙන්න ප්‍රේතයාගේ විකෘතිීන් අපුලභාවය වැඩි. එතුන් මේ අපුලභාවෙන් විකෘතීන්ගෙන් වැඩි ප්‍රේත ලෝකය තුළ ඉන්න ඉහලම ප්‍රේතයා තමයි පරදක්තරූපජීවී ප්‍රේතයා ප්‍රේතිය කියලා කියන්නේ. පරදක්වරූපජීවී ප්‍රේතයෙක් කියන්නේ අලූත් සුදුසරමක් සුදුකමිසක් ඇඳලලා නාලා පිරිසුඳදු වෙලා ඉන්න කෙනෙක් දකින්න. පරදත් රූප ජීවිපේතයගේ ස්භාවය. අලුත් සුදුසාරයක් කැට්යක් නැත්තන් සුදු ගෞමක් සහයක් හැට්ටයක් ඇඳන් ඉන්න කොන්ඩ කඩාගත්ත කෙනෙක් දකින්න ඒ පරදත්රූප ජීවිපේතියකගේ ස්වභාවයක් එකන ඒගල්ලන්ට හොඳට ඇඳුම් ලැබිලා තියෙනවා පිරිසුදු භාවය ලැබිල තියෙනවා ආහාර ලැබෙනවා ඇයි එහෙම ලැබෙන්නේ මේ අය පෙරජීවිතය පින්කරපු අය පින්කලත් උපාධාන පච්චයා බවෝ කියන ධර්මතාවය තුළ මැරණවෙලාවේ උපාධානය වනේ එක්කො දරුවන් එක්ක දේපල එක්කො ගේ දොර එක්කො මලමුදල්. මේවා උපාධානයවීම නිසා අන්න ගිල්ල ගෙදරම නැත්තං ඉඩ මේම උපත්තිය ලැබනු. නැත්තම් ව්‍යාපාරිකකි ස්ථානයම උපත්තිය ලබන. නමුත් උපත්තිය ලැබුය කුමක් විසාද උපාධාන පච්චයා බව බුදුරන්වාන්සේ කොතනකොත් පංකලා කියල සුගතියට යනවා කිය නැහැ. ෞව කලා කියලා දුගතයට යනවා කියන්නෙත් නැහැ. බුදුරන්හන්සේ කියන උපාධාන පච්චයා බව උපාධානයයි බවය සකස් කරන්නේ. මැරෙන වෙලාවේ කොච්චර පින්කරලා තිබ්බාත් මැරෙන වෙලාවේයාට උපාදාානය වෙන්න ගෙදරනං බිරිඳනං දරුවනම් මිලමුදල්නං ඒ නිවසේමයා පරදත්ව රූපජීවී පේටෙක් බවට පත්වෙනවා. ඒ පත්වෙද්දි පින නිසා අන්නයාට ඇඳම් පැළදුම් ලැබෙනවා කෑමබීම ලැබෙනවා. ඒ කාරණනාටිකට ලැබෙන ඇයි අපින්. පින් කලා උපාදාන පච්චයා බව වැටුණන ප්‍රේත ලෝකෙටයි. එතකොට මෙන්න මේ පරදත්තුර රූප ජීවී ප්‍රතකොටස් නිරයතුරුවම මනුස්්‍යයා ඇසුරු කරගන තමයි ජීවත්වයන්නේ. යා උපාධානය කරගත්තූ ඥාතීන් පිරි ඇසුරු කරගනයි ඒගුලු ජීවත්වයෙන. ඒගොල්ලු ජීවත් පෙද්දී අපි පින් දෙද්ද ඒගොල්ලො ඒ පින් දැකල සතුවනු. තයන පින දැකල සතු වෙනවා කියෙන ඒගොල්න්ට ආශවර්ණය ලැබෙන වෙන දෙක්වෙන්නේ නෑ. දැන් මේ මම බණ කියනකොට මේ බණහලා මේ වෙලාවේ ඔබේ ආශවරණය සැපෙල් වැඩිලා තියෙන්නේ. හිත ප්‍රීතිමත් හිත පස්සත් දයට පත් වෙලා. එතට පින කියන්නේ මේකයි. දැන් අපිගේමු දැන් අපේ වයසක අම්ම කෙනෙක් ගෙදර ඉවා. මේ වයසක අම්මාට මුකත්ම කරගන්න විදිහත් නෑ සල්ලිත්නය තපයවාරුත් නැහැ. මේ අම්මා ීතනවා මට සංගික ධානයක් දෙන්න ඕනේ කියලා නමුත් දෙන්න කමයක් නැහැ. මේ අම්මා තමන්ගේ දරුවවාට කියනවා අනේ පුතේ මට ංගික දාානයක් දීගන් හරි යාසයි කියලා. ඒ වෙලාවේ දරුවෝ සල්ලි වියදන් කරලා දාානයක් ලෑස්තිිකල දැන් ස්වාමින්න් වහන්සේලා වඩම් වන පූජා කරනවා අර අම්මා අතන වාඩිකරලා මේ සියල්ලම බලාගෙන ඉන්න අඊට වඩා දෙයක් එය අමට කරන බැහැ. එතවට මේ දන් පූජා කරලා සාමීන්වහන්සේලා පින් අන මෝදංකලාට පස්සේ ර අම්මා තුළ මොකක්ද වැඩුණේ.ආවිශෂ වන්නේ සැපිය බලය. ඒක තමයි පිණ කියන්නේ වෙන දෙයක් නෙමේ. දැන් අපි පින් දෙෙත්ති අර පරදත්තරූපජීවී ප්‍රේතියාර වයසකම්මා යම්සේද මේ ධානය දිහ බලාගෙන සතුටු වෙලා ආවිශවරණය වැඩනේ ඒ වගේ ආශවර්ණය වඩාගන්න. ආත්මීය වෙනකට යන්නේ නෑ ඒ ොදට තේරුම් ගන්නවවා. මොකද උපදාානපච්චයා පවෝ උපාදාානයේ තුෂ්නාව නිසයි මෙයා මෙතෙන්ට බැහැගත්ත. බිරිද කෙරේ තිීන තුෂ්නාාව විඩකඩන්කිරීතියන තුෂශනාව. එනිසා ආත්මීය වෙනසට යන්නන්නේ නැහැ. මොකද දෙයාට ආත්මීය වෙනසට යන්න ඕනේ න අර මැරෙන වෙලාවේ. එඒන පානය කරගන අ දීවලෝකට යන්න තිබ්බ. නමු එයා මැරණවෙලාව පින උපාදානය කරගත්තේ නැහැයි තුෂ්නාව වැඩි මේවා කෙරෙයි. එනිසා පින් ගනිද්දදි ය පරදත්තරූප ජීවී පේතක කොටස් පින් අනුමෝදන් වෙනවා ඊට අමතරෝ පන්සල් ආශත්‍රිතුව එහෙමඉන්න රුගක් දෙවරු බුම්මාර්ධීවරු ඒවගේම සම්මාධිට්ටියයට පත්වච්ච යක්ක්ෂ කොටස්සින්නවා මේ අය අපි දෙන පින් රිජුවම දැකලා. සතුට පත්ව ශ වන්නේය සැපේ බල වැඩි කරගන්න. ඉන් මෙහා පින් දීමේ කොච්චර දුරවෙනවාදය ගෙන කාරණයක් අදාලයක් නැහැ තේරන්න දැන් අපි මෙතන දන්න ඇතුනාට මෙතන පින් ගන්න බලාපොරොත්තු ඔබලාගේ ඥාති පේතයව ප්‍රමාණ මෙතන නඇති. මෙතන ප්‍රමාණ ඇති. මොකො දඒගොල්ො දන්නවා ඒගොලො පින් බලාපොරොත්තුවවෙන්න ඔබල අම්මලතාත්තල ඉන්නවන ඒගොල්ල ඔබල ආශිතු යිචීවත්තයෙන් පින් බලාපොරොත්තු. ඔබලා පන්සල්ට පින්කමට යනකො ඒගොල්ලො පිටි පස්සෙන්වා ඔබලා දන්නේ නැහැ බ නක් නකොට පරිත් ගෙදර යනක දේගොලොත් ඇෙල්ල න සහර කිය අපේ පිරිත්ගෙදර අපි රෑට ෆොටෝ චයාරූපයක් ගත්ත ඒක ංචි පුංචි ආලෝකතියවා කියනවා. සමරකෙන අපේ පන්ස අගෙදර දානෙදෙ චායාරපයක් ගත් එක පුචි පුංචි ආලෝක තියනවා කියලා. මොනේ පුංචි පුංච ලෝක කියන. අර පුංචි අමනුස්ස දිව්‍ය කොටස්. මොක දේගොල්ලෝ මැරුණට පස්සෙත් අර පිනට තින කැමැත්ත නිසා ඔබලලා පිින්කං කරනකට ඔබලාගේ පිටි පස්සෙවා. පිටි පස්ස එනවා. ඇල්ලිනාරගෙන ආයිමත් ඔබලාතයෙකම යනවා.ඉනිසා පින කියන කාරණයේ දී අපි කොච්චර දුරයිද පින් දෙන්න ඕොද කියනකාරණයක් එහෙම ධර්මය සඳහන නැහැ තිේෙන්වාද. එනිසා අපි පින්කමක් කරලා පින් අනුමෝදන් කරන්න පින් ගන්න කැමතියායින්න වනං ගනිවී මොකද පින් ගන්න කැමැතියය පින්කම් වෙලාවට අපේ අසල ටැවිල්ලා ඉන්න. නමුත් සමහරන්න ඒගොල පිණට කැමති නැහැ. දැන් සහර පිරේතකොටා සින්නෝ ඒ ගොල පින්කමක් කරනවාට කැමති නැහැ. ොලට දැනුුව දන්න්නේ ගෙදර පින්කමක් කරනවා කියලා එදාටේගොල පැල්ලෑනවා ඉන්න නෑ. මොද බයයි ඒගොල්ලන්ට මෙතනින් ගැලවේ කියලා. ඒතරම් ඒගොලන්ගේ උපාදානයේ වැඩිය ඒගොල පිට කැමති නැහැ. පින්කමක් කරනවා කියලා දැනගත්ය ගමන් ඒවෙලා ඒගල පැන ඇතට නොහරරි ඇතර කියල පින්කම යුරුණනාට පසතම යහෙම. මොක ඒගොල පිට කැමති නැහැ. දොර පිවුණ කමැතියි ඔබලාගේ ඥාති ප්‍රේතයින් පිනට කැමතියයි ඔබලා අතුර ඉන්නවන දැම් මෙතන දස් ගානක් මෙත නවිල්ල ැස්ුලා ඇති පින් ගන්න බලාපොරොත්තුවේ. තිේන නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මැරිලා පින්ගන්න බලාපොරොත්තු වනක් මැරෙන් එපා කියලා. ඒමයි බුදුරජන්වාසේ දේශනා කරනවා. එසා කිසිම කෙනෙක් මැරිලා පින්ගන්න බලාපොත්තු වන ජීවත්වයෙන් එපා මැරෙන් එපා මැරෙන්න්න ඉස්සෙල්ලා. අනුන්ගේ පිනෙන් යැපෙන් නැති පුද්ගලේබ බවට පත් වෙලා මිය යන්න කෙලා බුදුරන්සේ දේශනා කර. තේනද මොකද පල්ෙ හාට වැටුනොත් ගොඩ එන්න තිය අවස්ථාවක් නම් අපිට ලැෙන්නේ නැහඒක හොඳට තේරුම් ගන්නුවන්. පල්ලෙහාට වැටුනොත් ගොඩෙන් අවස්ථාවක් නෑ පරදත්ත රූප ජීවී ප්‍රේතේ ප්‍රේථකීන කොට්ටාසට කොච්චර පින්දුන්නාත්. නැවත මනුස්ස්‍ය ජීව ජීවිතයකට එන්න තිය අවස්ථාව නම් හොදටම ඔවමයි ඒ හොඳට තේරුම් ගන්නවා. මොද ඒගොල්ලො එතන ඉඳගන්න ඒගොල්ලෝ අකමැති සෑම දේකට මේ ගොලො ගැටිනෝ. ඒගොලො ගැටිනෝ. ද අපි සමහල්ලාට පින්කමක් කරනවා. දැන් අපේ තාත්තා මැරිල දැන් තුන්මාසෙදානේ. නමුත් තාත්තා කොහෙන්වා දෙකලා අපි දන්නේ නැහැ. නමුත් තාත්තා ගෙදරමින්වා පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් වෙලා. එතුන අම්මයි දරුවයි ඥාතීන් එක්කව වෙලා දැන් ගෙදර පින්කම කරනවා. දැන් ඔන්න බලන්න පින්කමට දාස්ගානක් වියදන් කරලා. ගමේමඉන්න සෙනක ගෙනල්ලා දැන් වත්ත සාලෙහි හැමතැනම සෙනක පිරිලා. කාම්බරෝල්ල සෙනක පිරිලා. දැම් මේගේ ඇතුළ ඉන්න පරදත්තරූප ජීවිී ප්‍රේතයාය කියන තාත්තා දැන් ගැටිලා ඉන්න. මොකද එයා කැමතිනේ තමන්ගේ බිරිඳ මෙච්චර සල්ලි වීදන් කරන්නට. මොකද එයා ලෝපසිතනනිත අයිතට වැටනේ. මුදල්කරේ තියන ලබසිත ගේ දුරකරේ තින ලබ සිත නිසයි වැටුන. ොඩ ොපසිත නිසා එතිෙන්න්ට වැටුන කෙනා සල්ලි වියදන් කරලා මේ ව ෙවල ඇතුර මිනිස්සු පිරිල් කාම් ොරොල් මිනිස්ස පිරි ට මති ැහ. එයා හවස් වරුවේ ඉඳම් මෙයා ඉන්න ගැටුනහිතේ. චංචල වෙච්චහිතේ. එයා කාම්රට දුවනවා අල්මාරිය මුර කරනවා ගෙදර පිරි බන කියන වෙලාවේ ගෙදර අල්මාරිය මුර කරන පරදත්ත රප ජීවී ප්‍රේතිය ්‍රේතියෝ ඉන්න. මේ හාමුදුරෝ බණ කියනවා එයා ෙර අල් ය ද මුර කරනවා ගිල්ලා. යි කාම්පරොල්ල සනගේයාට සැකයි මේ දේවල් ගනී කියලා. එතොර බලන්න මේ විතිහාර පෙරේතයා වත්තවටේ දුවදුව අල්මාරිය වටේ දුවදුව හිත විසිල්ලා යිද්්‍යේ සාමීන්වහන්සේ බන කියල පින් දුන්න පින්ගත්තද පින්ගත්තෙන හැ. මොක අපි දකි ඕනේ ඇයි කෙනෙක් පරදත් රූපජී ප්‍රේතෙක් වන්න කියලා. මේවා කෙරේ උපාධානය නිසා. සමහර පේති ඔයින්න ගෙදර බණ කියන අත්තේ සැන එක පොල් ගහමුර කරන ප්‍රේතිය ඉන්න. මොකද මේවා උපාධනය කරගත්තය. ඒයාට බනෝලින් මේ පිනෙන් වැඩක් නැහැ. එතකොට බණබින් දෙන කෙනා දක්ෂවෙන්න ඕනේ පින වැඩෙන ආකාරයෙන් මේ පරදත්තරූපජීවී ප්‍රේතයාගේ හිත විසිරෙන් නැති ආකාරයෙන් ප්‍රේතයාම මෙතන වාඩිකරගන්න දක්ෂවෙන්නඕන්. ප්‍රේතයා මෙතන වාඩිකරගන්න. මොකද වර්තමානයයේ බණගෙවල්ලොල පින්කම්ගෙවල්ල මේ කරන්න හරි මමාරුයි. මොකද මුළු ගමේම ඇයට පින්කමට එන්න කියනු. හවස්ස හිදම්ම කෑම ජාති හදනවා ස මහා ගේ ඇතුළේ හරිම තරගකාරී බවක්තින්. එනිසා මේ පරදත්වරූභ ජීවිී ප්‍රතය හවසේ දම්ම ගැටිලායින්න. එහට පින්ගන්න බේ මනසක් නැහැ. එනිසා පින්කමක් කරද්දී හැමවෙලාම තමන්ගේ මියගිය ඥාතියා කෙරෙයි අනුකම්පාවෙන් ඒ පින්කම කරන්න. පාටි අත්ෙන්න්න ඕන වෙනම දවසක පාටියත් දෙන්න කටියට කෑමක් දෙන්න ඕන්න. ඒ කමිින්කමක් හැටියට කරනවා කියන්නේ. ගෙදර සාලෙට පිරන්න විතරක් සෙනක ගන්න ගන්න. මේ වත්ත පිරෙන්න්න එහෙම ැත්තන් හම සෙනක ගන්න එපා. ඒත් බණ අහන බනහන්න කැමති පිරිසගන්න ගන්න. ගෙන්නගෙන හවස හය වෙනකොට ගෙදරතින සම්පූර්ණ වැඩකටයුතු තිවර කරන්න වූ යන්න කියයන දේවල් කෑම හදන දේවල් මේ ධන දේවල් අයින් කරන්න. අයින් කරලා තමන් දක්ෂවෙන්න සාමීන්වහන්සේ වඩිනොකොට අර ප්‍රේතයා මෙතන වාඩිකරගන්න දක්ෂ වෙන්න. එතන වාඩිකරගන්න. යාගේ හිත විසිරන්න දෙන්න පා පරදත්ත රෝප ජීවී පේතයා කියන්නේ මේ සියල්ල කෙරේ තුෘෂ්නාවෙන් බැඳන කෙනනෙ එයා ගෙවල් ඇතුළෙ සෙනග ඉන්නවට අනුන් ගෙන්න්නවා සමාරටම්මන් තන්ගේ නෝනා මුරකරන ප්‍රේතය ඔයින්න. තමන්ගේ නෝනා මුර කරන්නව පිරිමේ කතාක නොර කැමතිනෑයි ඒ තරමටේ නෝනා උපාදාානය කරන්න මැමරිලා. එනිසා නිරේ තුරුවම තමන් පින්කමක්කරද්දී පින්කම පින්ක මක් හැටියයට කරන්න. ෑැම වෙලා අනුන්ද දෙන්න ඕන්න වෙන ද්ස කඩ හලයක දෙන්න. හොකද මේ අපි මැරිච්ච කෙන වෙනුවෙන් කරුණාවන්න කරන්න. එහෙම කරලා බණ කියන වෙලාවට අර ඥාති ප්‍රේතයා තමන් ලඟ වාඩිකර ගන්න තමන් දක්ෂ වනොත්. අන සමහර විටයාට අර්ථයක් ගන්න පුළො. අර්ථයක් ගන්න පුළුව. එහෙම නැතුව කවදක්වත් පරදත්ව රූප ජීවී පල්ලයාට වැටනාට පස පින් අරන් ගොඩ එනවා කියන කාරණය නං කවදක්වා සිද්ධ වෙන්නන්නේ නෑ. ඉංසා හැම වෙලාම දක්ෂ වෙන්නේ. අනුන්ගේ පිනෙන් යැපෙන් නැති. මම තනියම යැපෙන. අවම වශයෙන් මේ උතුම් මනුස්්‍ය ජීවිතය උතුම් සස්්‍රීක දෙවියෙක් දි්‍යාංගනාවක් බවටවත් පත්කර ගන්නවායකන චේතනාව ඇතුවයි. අපි ජීවත්වවෙන්න ඕනේ කොයිම වෙලාවකොත් මරිච්චය ගැන ඕනෑට වැඩි හිතන්නයන්න එපා. එක හොඳට තේරුම් ගන්නවුන්. මරිච්චය ගැන ඕනෑට වැඩි හිතන් යන්න එා මැරිච්චයගේ රූපේනවනං පේන මොහොතේම ඒරූපය අනිත්තයයි කියල දන්න. ප්‍රෑට හීනෙන් ඒම රැ මනිිච්චයි පේනවනම් කොයි වෙලාවකත් ඒ රූප නැවතනම් ගන්නපා. හීනේ දැකලා අවදිවන්න මොහොතේම ඒ හිතානිත්්‍යයි කියලා දකින්න. තන්නද. ඒ හිත් අපි වැඩුවොත් අපි මැරෙන වෙලාවේ සමහරවිට ඒ රූපයන් අපිස්සරහට එන්න පුළුවන්. තිෙන්නද. මොද පරදත්ත රූපජීවී ප්‍රේතලෝකොල පේතයන් ජීවත් වෙනවනම් එයා විඳින්නේ දුකක් කියලයා දන්න නෑ ඒක මෙතැ ති ායන ා. එයා ප්‍රතලෝකට වැටුණත් එයා විඳින්නේ දුකක් කියලයා දන්නන්නේ නැහැ. එයා විද්ධ හිතන්න එයා සැපයක් තුළ ඉන්නවා කියලා. එනිසා එයාට ඕන අනිත්‍ය යත් එයාළඟට ගන්න. මොකද සමහර පවුල් ලාස්ත්‍රිතුව ගම්මා ආස්ත්‍රිතව සිය ගණන් දෙසිය ගනන් විශල මේ ප්‍රේතරංචු ඉන්නවා. මොක මැරෙන මැරණෑය මැරෙන වෙලාවේ හිත දුරුවලයි අර දෙමාපිය ඇවිල්ල ඒස්ුරූපයෙන් පේනකොට ඒ දෙමාපියන් උපාදාානය කරන්න එයත්තඒ ප්‍රේතරංචුවට වැටනෝ එයත්තේ ප්‍රේතරංචුවට ටෙන. එනිසා නිකංහෝ සිහිනෙ හෝ ප්‍රේතේ තමන්ගේ ඥාති ප්‍රේතයෙක් දකිද්දි ඒ ගැන හිතන්න නං යන්න එපා. දකින මොහොතේ මනිත්‍යයිඉ කියල දකින්න. මොකද අපි දන්නේන්නේ අපි මැරණවෙලාව කොයි ආකාරෙන් මැරැයිද කියලා. සමහල්ලට හිත චංචල වෙලා මැරෙන්න්න පුළුවන්. රෝගීභාවෙන් වැඩිවෙලා මැරෙන්න්න පුළුවන්. එවැනි වෙලාව අපේ හිත විසිරුුණොත් අර ඥාති ප්‍රේතයෙන් අපිළඟ ටැවිල්ලයාගේ කය ගණ කරලා අපිට පෙන්න්න නෝ. කය ගණකරලා අපිට පෙන්න්නනවා. පෙන්නන වෙලාවේක පාට්ට අම්මේ තාත්තය කියලා අපි උපාදානය කරගත්ත ගමන් අපිත් එතෙන්ට වැටන. අපිත් එතට වැටෙනවා. එනිසා නිරයතුරුවම දක්ෂවෙන්න මේ මොහොතේ ඉදං. හීනෙෙන් හෝ තමන්ට ඥාති ප්‍රේතෙක් අම්මල තාත්තල මැරිච්චය පේනවනං ඒ දකින හිතම ඒ මොහොතේ අනනිත්්‍යයිගල දකින්න. ඒවා වඩන්නයන්න එපා. යම්හේකින් ඥාති ප්‍රතතිය ගැන ඕනෑට වැඩිය හිතනවනං. ගොල් අපේ ලඟට එන්නනති අවස්ථා වැඩි ඒක හොඳට තේරුම් ගන්නුවන. අපි ඒගොල්න්ට සෙනෙහස දක්වනවා වැඩිනම් තුෂ්නාාව දක්වනවා වැඩිනං ඒගොල් අපේ කිට්ටුවට එන්නති අවස්ථා වැඩි. අපිගෙරේ උපාදානය වැඩි වැඩි වෙලා මරණෙන් පස්සේ අපිත් එතෙන්ට ගන්න තමයි ඒගොල් ත්සා කරගන්න. එනිසා කොයි වෙලාකවත් බුදුරයන් වන්සේ කියනවා කෙනෙ මැරුණාට පස්සේ ඒයා ගැන හිතන්න යන්න එපා කියලා. අදවස දන්දන ලාවේ තුන් මාසේ අවුරද්ධ මේ දාන දෙන වෙලාේ දන්දීල පින්දන්න පින්දිල එතනින් අත පිහිදාගන්න. ඉන් පස්සේ මැරිච්චය ගැන හිතන්න එන්න පමකොද ඒ කෙන අපිට යිති නැහ. දැ මගේ අම්මා මැරිලා පේත ලෝකට වැටනනං දැන්යා ප්‍රේතියක්. මගේ අම්මද නැහැ. එයාට දැන් වෙනම පවුලක් එයාට දැන් වෙනම ලෝකයක් එතන තියෙනවා. මගේ අම්මා මැරිලා දි්‍යාංගනාවක් වුණනාාලන් දැන්ගේයා මට අයිතිද? එතන දෙවියෝ වටකරගෙන දි්‍යාගනා වටකරගන යාගල ෝකයාජීවත්වෙන්. එතුඩේ මැරිච්ච අම්මා තාත්තා ඥාතිය මටයිති නැහැ. තුර මට අයි නැත්තම්මම් මගේ කරගන්න අවශථාවයක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මියගිය ඥාතිව දෙසා පිම්පෙත් අනුමෝදන් කරන්න කියලා. එක යුතුකමක්. එනිසා මැරිච්ච කෙනාව දෙෙසා පිම්පෙත් අනුමෝදන් කරන්න අනුමෝදන් කරලා එතනින් අත පීදාගන්න ඕනි. ආයිමත් පින් දෙෙන වෙලාට ආයිමත් නම කියල පින් දෙන්න. ඉම් පස්සේ හිතන්නයන්න එපා. ඒම හිතන්න ගිහිල්ල ඒගොල්ලො කෙරෙහි අපි තුෂ්නාව වැිකරගත්තොත් ඒ ොල්ල එවැනි තැන් ගොල ඉන්නව අනං ඒගොල්ල අපිල්ලඟට කිට්වෙන ති නවස්ථා වැඩි. ඒ වැඩිවෙන එක හරිම භයනකයි. දෙෙන්න්නවාා මොක දඒගොල්ල අපිෙරේ තුෂ්නාාව වැඩි. එනිසා නිරේතුරුවම අපිට කරන්න තියන එකම දෙයයි. මැරිච්චයට පින් දෙෙන වෙලාවට පින් දෙන්න. ඉන්පස්සේ මැරිච්චාය සහිපත්වෙන මොහොතක් පාසා. ඒ හිතා අනිත්තයි කියලා දකින්න මැරිච්චා අය සමගනන් ගනදනු කරන්න යන්න එපා. ඒක බොහොම බරපතල නරක ක්‍රියාවක් මොකොද මැරෙන වෙලාවේ ඕනෑම පරදත් දැන් කෙනෙක් පරදත්වරූප ජීවී පේත හැටියට ඉපදුණොත් එයාඒ හිතපුස භාවිෙන්ම ඉපදෙන්. දැ මගේ අම්මා මැරිලා පරදත්වරූප ජීවී ප්‍රතියක්ක් වුණා කියන්නේ මගේ අම්මාගේ සභාාවෙන්මයි අයිපදෙන්. එ තුොර මට යම්වෙලාවකයා දැක්වොත් එක පාටමං අම්මා කෙලයා උපාධානය කරගන්න. හොදඒ රපම දමයියා උපත්වය සකස් කරගන්න. එයන්න එනිසා නිරේතුරුවම ඥාති ප්‍රේතයෙන් දකිනක එච්චර සුබ දෙයක් නෙ මේ දකින මොහොතේම එහි අනිත් ඇයි කියලගන්න මැරිච්චය අපිට නැවත අයිතිනෑ. නමුත් පින් දෙෙන වෙලාවට නම කියලා පින් දෙන්න.